ඉතින් අපි හිතුවොත් එහෙම ඇයි අපි මේ ගර්භණී මාතාවන් මේ තරම් දියවැඩියා තත්ත්වයට ගර්භණී කාලය තුළ පත්වන්නේ කියලා, විශේෂයෙන් අපි ආසියානුවන්, විශේෂයෙන් දකුණු ආසියාවේ ඉන්න අපි, අපේ ජානමය ස්වභාවය නිසා අපි උපතින්ම ගොදුරු වෙලා තියෙනවා දියවැඩියාවට ගොදුරු වීමේ තත්ත්වයකට. දැන් අපේ රටේ ජීවන රටාව වෙනස් වෙලා, ව්‍යායාම කිරීමේ හැකියාව වෙනස් වෙලා, ස්ථූලතාවයේ වැඩි වෙලා, ඒ වගේම අපි කන බොන දේවල් වෙනස් වෙලා, අපේ ස්ට්‍රෙස් එක වැඩි වෙලා, අපි කොහොමත් දියවැඩියාව සඳහා නැඹුරුතාවයක් දක්වනවා. ඒ අරුණයින් පස්සේ මේ නැඹුරුතාවය නිසාම ගර්භණී කාලය තුළ තිබෙන හෝමෝන වල වෙනස්කම නිසා වැඩි දිනෙක දියවැඩියාවට ගොදුරු වීමේ නැඹුරුතාවයක් සහ ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට ඉතා වැදගත් වෙනවා මේ කාන්තාවක් ගැබ් ගත්තාම මේ දියවැඩියාවට ගොදුරු වෙලාද කියලා දැනගන්න. මේක අපි අවස්ථා දෙකකදී විශේෂයෙන් කරනවා. පළවෙනි අවස්ථාව තමයි බුකින් විසිට් එක. කියන්නේ දියවැඩියා මවක් දියවැඩියා තත්ත්වයක් දැන කර්බනී භාවයට පත් වුනහම ඉස්සෙල්ලාම රෝහලට පැමිණියහම අපි ඇයගේ ලියවල සීනි පරීක්ෂාවක් කරනවා. දෙවෙනි එක අපි කරන්නේ සති 28 දී. සති 28 කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අර වැදැහැමයින් හැදෙන හෝමෝන වල ක්‍රියාකාරීත්වය යම් උපරිමයකට පැමිණ තියෙන සති 28ක් වෙනකොට, ඒ අවස්ථාවේදී මවගේ රුධිරයේ සීනි ප්‍රමාණය අපි දියවැඩියා තත්ත්වයක් ඇති වෙලාද කියලා බලනවා. ඒ අරුණහම සැතම අවස්ථාවවලදී අපි සති 36 දී දල රුධිර සීනි පරීක්ෂාවක් කරනවා. මොකද අන්තිම කාලෙට මේ ගර්භණී කාලයේ අවසන් භාගයේ උනත් දියවැඩියාව අලුතෙන් ඇති වෙන්න පුළුවන් නිසා කොහොමද අපි අම්මා කෙනෙක් දියවැඩියාට එහෙම නැත්නම් සීනි වලට ගොදුරු වෙලාද කියලා බලන්නේ. අපි අවවකට කියනවා පැය 8ක් නිරහාරව ඉන්න කියලා. හැබැයි වතුර බොන්න පුළුවන්. පැය 8කට පස්සේ අපි ෆාස්ටින් බ්ලඩ් සුගර් එකක් එහෙම නැත්නම් නිරහාරව සිටින ලේවල සීනි පරීක්ෂාවක් කරනවා. මේක සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 95කට වඩා අඩු විය යුතුයි. අපි දන්නවා ගර්භණී නොවන තැනක් ගත්තොත් අපි සාමාන්‍යයෙන් 110ක් මිලිග්‍රෑම් වෙනකන් යනවා. නමුත් ගර්භණී මාතාවකගේ අපිට වඩා අඩු අගයක් යන්නේ මිලිග්‍රෑම් 95ක් වගේ අගයකටයි යන්නේ. ඊට පස්සේ අපි ග්ලූකෝස් ග්‍රෑම් 75ක් පානය කරන්න දීලා අපි ලේවල සීනි ප්‍රමාණය බලනවා පැයකින් සහ පැය දෙකකින්. අපි බලාපොරොත්තු වෙන පැයකින් රුධිරයේ සීනි ප්‍රමාණය ග්ලූකෝස් ප්‍රමාණය 180ට වඩා වැඩි අඩු වෙන්න, පැය දෙකකින් රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය 140ට වඩා අඩු වෙන්න. අපි දැන් මේ පරීක්ෂා තුනම කරාම, ඒ කියන්නේ ෆාස්ටින් බ්ලඩ් සුගර් එක කිස්බඩ කරන නිරහාරව කරන රුධිර පරීක්ෂාවකදී ලේවල සීනි ප්‍රමාණය 90ට වඩා වැඩි නම් ග්ලූකෝස් ග්‍රෑම් 75ක් දුන්නට පස්සේ පැයකින් රුධිරයේ සීනි ප්‍රමාණය 180ට වඩා වැඩි නම් හෝ පැය දෙකකදී 140ට වඩා වැඩි නම් අපි හිතනවා මේ තනත්තිය ගෙස්ටේෂනල් ඩයබටිස් එහෙම නැත්නම් ගර්භණී කාලයේ දියවැඩියා තත්ත්වයකට ගොදුරු වුණා කියලා. එතකොට අපි ඉස්සෙල්ලම කරන්නේ ගර්භණී මාතාවට කතා කරලා පළවෙනි එක තමයි ලයිෆ් ස්ටයිල් එක. ඒ කියන්නේ ජීවන රටාවේ වෙනස්කම් ඇති කරනවා. අපි ආශාරීර ආතතිය කොහොමද කියලා බලනවා, මානසික ආතතිය කොහොමද කියලා බලනවා. නාරි වේද වෛද්‍යවරයාගෙන් අවහිරතාවයක් නැත්නම්, එතනදී එහෙම ගැටලුවක් නැත්නම් අපි ව්‍යායාම සඳහා නාරි වේද විශේෂඥ වෛද්‍යවරයාගේ අනුදැනුම මත අපි යොමු කරනවා. රිලැක්සේෂන් එහෙම නැත්නම් විවේකයේ අපි මානසික විවේකයේ අපි නිර්දේශ කරනවා. අනිත් කාරණේ තමයි ආහාර වලින් ප්‍රවේශම් වීම. අපි එකට කියන මෙඩිකල් නියුට්‍රිෂන් තෙරපි කියලා. ඒ කියන්නේ මේ ආහාර හරිය ආහාර ප්‍රමාණය, විශේෂයෙන් අපි කියනවා සීනි පැණි රස කේක් බිස්කට් වගේ පැණි රස කෑම ගන්න එපා කියලා. අපි කියනවා පළතුරු ගොඩාක් ඉදිච්ච පැණි රස පළතුරු, අඹ, අන්නාසි, ගස් ලැබු, රඹුටන් වගේ ගොඩාක් පැණි රස පළතුරු ගන්න එපා. පළතුරු යුෂ සහ තැඹිලි ගන්න බොන්න එපා. පළතුරු කනව නම් එච්චර ඉදිච්ච නැති වාගේ ඉදිච්ච ඇඹුල් රසයෙන් යුත් පේර වගේ පළතුරු වගේ දේවල් තෝරගන්න කියලා. එහෙම කියලා ඒ අතරේ අපි අවශ්‍ය නම් අපි ඉන්සියුලින් නිර්දේශ කරනවා. ගර්භණී නොවන කෙනෙකුට නම් අපි සමහරවිට දවසකට දෙපාරක් වෙන ඉන්සියුලින් වර්ගයකට යන්න පුළුවන්. නමුත් ගර්භණී මාතාවකදී අපි දවසකට තුන් පාරක් හැම කෑම වේලකටම ඉස්සෙල්ලා දෙන ඉන්සියුලින් එකකුත්, ආයි රාත්‍රී 10ට ඉතරත් සමහරවිට අපි වෙනත් වර්ගයක පැය 12ක් ක්‍රියා කරන ඉන්සියුලින් වර්ගයකට නිර්දේශ කරනවා. මේ ආකාරයේ ප්‍රතිකාර වලින් අපි යම් ආකාරයක ගෝල් එකක්, එහෙම නැත්නම් ටාගට් එකක්, එහෙම නැත්නම් නිර්ණායකයක් අපි බලාපොරොත්තු වෙනවා. එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා කාන්තාවගේ ලේවල සීනි ප්‍රමාණය ෆාස්ටින්, ඒ කියන්නේ හිස්බඩ කරොත් 90ට වඩා මිලිග්‍රෑම් 90කට වඩා අඩුවෙන් තියාගන්න. පැයකින් ආහාර වේලක් අරගෙන, පැයකින් උදේ ආහාර වේල, දවල් ආහාර වේල, රාත්‍රී ආහාර වේල අරගෙන
ආහාර වේල ගන්න පටන් ගත්ත වෙලාව ඉඳන් බල වේලාව බලලා පැයකින් ගත්තාම ලේබල් සීනි ප්‍රමාණය 130ට වඩා අඩු විය යුතුයි. පැය දෙකකට පස්සේ බැලුවොත් 120ට වඩා අඩු විය යුතුයි. එතකොට මේ ටාගට් එක අපිට යනවා නම් ඒ කියන්නේ ෆාස්ටින් බ්ලඩ් සුගර් කනුවට වඩා අඩුවෙන් තියාගන්න පුළුවන් නම් කාල පැයකින් බ්ලඩ් සුගර් පස්සේ බ්ලඩ් ලේබල් සීනි ප්‍රමාණය බැලුවොත් මිලිග්‍රෑම් 130ක් කාල පැය දෙකකින් බැලුවොත් මිලිග්‍රෑම් 120කට වඩා අඩුවෙන් තියාගන්න පුළුවන් නම් බබාටවත් මවටවත් කිසිම ආකාරයක අනතුරක් හෝ හානියක් හෝ අතුරු ආබාධයක් වෙන්නේ නැහැ. ඒක නිසා gestational diabetic එකේදී වැඩියා වැළඳුණා කියලා අනියත බයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපි මේ විදිහට ලේවල සීනි ප්‍රමාණය මේ අගයන් පවත්වා ගන්න හැම කෑම මේලකටම සැරයක් උදේට දවල්ට රැට අපි ඔය soluble insulin එහෙම නැත්නම් ඔය අලුත් වර්ගයේ insulin වර්ගයක් පාවිච්චි කරනවා. ඒ කාල පැය දෙකකට පස්සේ ලේවල සීනි ප්‍රමාණය අපි කියපු විදිහට කපාලනය කරගන්න. උදේ පාන්දර හිස් බඩ ලේවල සීනි ප්‍රමාණය පාලනය කර ගැනීම අවශ්‍ය නිසා අපි රෑ 10ට පමණ අයිසෝපේන් ඉන්සියුලින් ඒක නැත්නම් පැය 12ක් වැඩ කරන ඉන්සියුලින් වර්ගයක් අපි නිර්දේශ කරනවා. මේ ආකාරයෙන් අපි ගර්භණී කාලය තුල සමහරවල් සතියකට සැරයක් සමහරවල් සති දෙකකට සැරයක් සමහරවල් සති තුනක සැරයක් රෝගියාගේ අනුම අපි පරීක්ෂා කරලා ශායනීට ගෙන්නගෙන ගර්භණී මේ බබා ප්‍රසූත කිරීම එහෙම නැත්නම් ඩිලිවරි එක වෙනකම්ම මේ ආකාරයෙන් හරි ආකාරව ලේවල සීනි ප්‍රමාණය පවත්වාගෙන යනවා. ඒ යරුණහම කාන්තාවගේ රුධිර පීඩනය, වකුගඩුව, liver එක, ඇස් මේ වගේ දේවල් ගැන අපි කල්පනාවට අරගෙන ඒ පිළිබඳ අවධානය යොමු වෙනවා.